सिग्नल स्ट्रॉन्ग टेथ माइक्रो कैल्शियम सह प्रो फ्लोराइड संयोगीय दांत शक्तिमत कराई ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තිබෙන නීති තත්ත්වය තමයි ද්විත්ව පුරවැසිකමක් තියෙන පුද්ගලයෙකුට මැතිවරණය අරන් කරන්න බෑ. හැබැයි පුදුම සහගත තත්ත්වය තමයි සම්පූර්ණ මැතිවරණය සංවිධානය කරන. ඒ පිළිබඳ සමස්ත වගකීම බාර ගන්නා ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයෙක් හැටියට කටයුතු කරන්න පුළුවන් ද්විත්ව පුරවැසි. ඉතින් මේක පරස්පර නැද්ද? විපක්ෂයේ මහලේකම් සාගර කාර්යවසම් මැතිතුමා විකිතව පැමිණිල්ල මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළා. අද වෙනතුරු ඒකට පිළිතුරක් නැහැ. මේ ਸਰව බලධාරී මේ රටේ ඡන්දදායකයන්ට කියනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බේ දෙන්න එපා කියලා. ඒ මම වගකීමෙන් කියනවා කූල් මහත්තයා ඒ ප්‍රකාශ කළා. කොහොමද සාධාරණ නිදහස් මැතිවරණයක් පවත්වන්නේ? ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයක් කළා. මැතිවරණයේ පැවැත්ම සම්බන්ධයෙන් තීරණ ගන්න ඉස්සෙල්ලා කොළ එළියක් ලබා ගන්න ඕනේ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය. තාමත් භයානක පූර්වාදර්ශයක්. මේ රටේ අපි තව තව දේවල් විදේශීය ආයතනවලට පවරා දීම කිසිසේත් හොඳ දෙයක් නෙමෙයි. මේ ඔක්කොම වෙනස් කරන්න ඕනේ. මැතිවරණ කොමිෂන් සභාවගත යම් යම් පියවර අපි හිතනවා සතුටුදායක නැහැ කියලා. එම නිසා දැන්වත් මැතිවරණ කටයුතු සම්බන්ධ වැඩ මීට වඩා විවෘත ලෙස සාධාරණ ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් කෙරෙහි කියලා අපේ බලාපොරොත්තුවක් විශ්වාසයක් තිබෙනවා. නව ශ්‍රීලන්තයේ ඉන්න අගමැතිවරියක් නෙන්නේ. දැන් එහිදිත් මේ ලංකාව සමානව සිද්ධියක් වුණා. විපක්ෂයේ අය කියනවා මේ මැතිවරණ තියන්නම එපා කියලා. හැබැයි ඇය ඍජුව කියනවා කිසිම හේතුවක් නිසාවත් මේ මැතිවරණේ කාල දාන්න බැහැ කියලා. මං හිතන්නේ වාසනාවකට මේ නව ශ්‍රීලන්තයේ මැතිවරණ කොමිසමක් නැතුව ඇති. ඒකයි. අවාසනාවකට වගේ අපේ ඉන්නේ ස්වාධීනයි කිව්වට ස්වාධීන නොවන පුද්ගලයොත් අඩංගු මැතිවරණ කොමිසමක් අපිට ලැබුණාම ඉතින් මේක තමයි ඇතිවෙන තත්ත්වේ. ලීව ආයුෂ් කොහොම්බ ෂැම්පෝ දිගු ගණිති වරලසකට